උපුටා දැක්වීම මුහුණු පොත. ගාල්ල දිස්ත්‍රීකෙන් මනාප චන්ද 1,5,434ක් ලබා දුන් ඔබ සැමට ගෞරවනීය ස්තුතිය පුද කරමි. වෛද්‍ය රමේෂ් පතිරණ. ඔබ අයිබෝන් කියලා පිළිගන්නවා? අයිබෝන් මැදිරියට. සුබ රාත්‍රියක් වේවා. ඇයි මේ ඔබට මනාප ලබා දීපු අයට ස්තුති කරන්නේ? මම හිතන්නේ අපිට කරන්න පුළුවන් සරලම සහ තම පහසුවෙන් කරන්න පුළුවන් දේ තමයි ස්තුති කිරීම සහ කෘතවේදීත්වය කියන එක අපේ සංස්කෘතියේ රටේ ලක්ෂණයක්. ඉතින් මම හිතන්නේ අපි ස්තුති කරන එක කරන්න අවශ්‍යයි. ඉතින් ඔබ ජනයාගේ නියෝජනයක් නිල්ලන්නේ, ජනයා වෙනුවෙන් නියෝජනයක් ඉල්ලනවා, ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න, ඔවුන්ගේ ප්‍රශ්න නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යන්න. ඔව්. එතකොට දැන් උදව්වක්ද ඔබට ඔවුන් කරන්නේ? නෑ, තමුන්ගේ දේශපාලන මතවාදය සහ තමුන් ප්‍රිය කරන පුද්ගලයාට සහයෝගය දැක්වීමක් තමයි ඔවුන් කරන්නේ. ඉතින් එහිදී ඔවුන් තමුන් ගැනත් රට ගැනත් හිතනවා ඇති. ඒ උදව්වක් හැටියට ඔවුන් කරන්නේ. මං හිතන්නේ තමුන් නියෝජනය කරන දේශපාලන මතවාදය සහ පුද්ගලයා පිළිබඳව ඇති යම්කිසි හැඟීමකින් තමයි ඔවුන් ඒක කරන්නේ. ඔබ පිළිබඳ හැඟීම ගැන නෙමෙයි මං අහන්නේ. දැන් ඔබ ස්තුති කරනකොට කාටරි හැඟෙයිද මේ ඔබ මොකක් හරි උදව්වක් බලාපොරොත්තු වුණ මගේ තැනට යාගන්න ඉඩ දුන්න, දැන් ස්තුති කරන වගේ හැඟීමක් එයිද ඔබේ මුහුණු පොතෙන්? මං ඔබේ මුහුණු පොතේ සිරස ඇත්තටම පුටා ගන්න. මට අවශ්‍ය තැනට යන්නත් උන් උදව් කරලා තියෙනවනේ. ඉතින් ඒකත් එක කාරණයක් සත්‍ය වශයෙන්ම. ඉතින් මම නියෝජනය කරන අදහස් මතවාද සහ මගේ පෞද්ගලිකත්වය කියන කාරණේදී උන් මා සමග ඉඳගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒකට ස්තුති කරන්නත් අවශ්‍යයි. හිටපු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ප්‍රකට චරිතයක් රිචඩ් පතිරණගේ පුතා ඔබ. ඔබ මැතිවරණ කරලියට එන්නේ තාත්තගේ බැටනි කරගෙනද, එහෙම නැත්නම් ඇත්තටම මිනිස්සුන්ට වැඩක් කරන්න හිතාගෙනද, නැත්නම් අර ස්තුති කරන විදිහ මොකක් හරි අනාගත යටිහිතේ බලාපොරොත්තුවක් එක්කද? නෑ, ඇත්තටම මම දේශපාලන කරලියට එන්නේ තාත්තගේ බැටනි කරගෙන තමයි. හැබැයි තාත්තා දේශපාලන වශයෙන් අවසන් වතාවට මැතිවරණ තරඟ කරේ 2001 වර්ෂයේදී. මම මැතිවරණ තරඟ කරන්නේ 2010 වර්ෂයේදී. වසර 9ක හිදසක් තියෙනවා මේකේ. හැබැයි තාත්තා කරපු සේවය ගාලු ප්‍රදේශවාසීන්ට අමතක නොවෙච්ච නිසා ඔවුන් මට අවස්ථාවක් ලැබලා දුන්නා. හැබැයි රිචඩ් පතිරණ ඇමතුමා කියලා කියන්නේ, රමේෂ් පතිරණ කියලා කියන්නේ දෙන්නෙක් බව මම අවබෝධ කරගෙන සිටිනවා. ඒක ගාල්ල දිස්ත්‍රික්ක ජනතාවටත් මේ රට ජනතාවටත් අවබෝධ කරවලා මගේ මනෝනිතාවයක් ගොඩනගා ගැනීම බලාපොරොත්තු වෙන තමයි මේ දේශපාලන ගමන යන්නේ. රිචඩ් පතිරණගේ රමේෂ් පතිරණගේ වෙනස මොකද්ද? මං හිතන්නේ සමාජමය වශයෙන් අපි රිචඩ් පතිරණ ඇමතුමා ජීවත් වෙච්ච කාලේ, මම ජීවත් වෙච්ච කාලේ වෙනස් සමාජයේ කාල පරාස දෙකක් සමාජය ඉදිරියට ගිහිල්ලා තිබෙනවා. දේශපාලනයේදී රිචඩ් පතිරණ ඇමතුමාගේ කාලේ හිටපු දේශපාලන ලග්ජු මීට වඩා මං හිතන්නේ අපහසු දේශපාලන ගමනක නිරත වුණේ. ඔවුන්ට මානසික වශයෙන් උනුත් සහ ශාරීරික වශයෙන් උනුත් මීට වඩා අර්බුදකාරී වකවානුවලට මුහුණ දෙන්න සිදු වුණා. හැබැයි වසර 30කට පස්සේ මේ රට ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් කවුරු කොමකවත් මම විශ්වාස කරනවා ඉදිරියට ගිහිල්ලා තිබෙනවා කියලා යම් පවණකට. ඒ අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට නොවෙන්න පුළුවන්. ඉදිරියට ගිහිල්ලා තිබෙනවා. ඒකත් එක්ක මේ රටේ සමාජ සංස්ථා වෙනස් වෙලා. උදාහරණයක් ඇටියට රිචඩ් පතිරණ ඇමතුමා හමු වෙන්න පොලිසිය ගැටළු නිරාකරණය කරගන්න 100 දෙනෙක් එනවා සතියකට, මාසෙකට. හැබැයි රමේෂ් පතිරණ හමු වෙන්නේ එහෙම කවුරුත් එන්නේ නැහැ අද. ඇවිල්ලා වැඩක් නැහැ කියලා හිතනවද දන්නේ නැහැ. එක පැත්තකින් සමාජයේ තිබිච්ච ගැටලු. උදාහරණයක් හැටියට අපි කියමු හොරාරක් නිෂ්පාදනය පිළිබඳ ගැටලු තිබුණා ගාලු පළාතේ කාලේ. දැන් ඒව නැහැ ඇත්තටම. සමාජය එතන ඉදිරියට ගිහිල්ලා. ඉතින් ඒ පිළිබඳ ගැටලු අපිට එන්නේ නැහැ. පොලිසිය පිළිබඳ කාරණේ ජනතාව හිතනවා දැන් දේශපාලකයින්ට කරන දෙයක් නෑ. නීතිය සමහර විට එදාට වඩා ආද ඉදිරියට ගිහිල්ලා පොලිසියට යම් පමණක ස්වාධීනත්වයක් තිබෙනවායි කියලා. එනිසා ඔවුන් එවැනි කරුණු වලට ඉදිරියට එන්නේ නැහැ. නමුත් අපෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්තිමය දේශපාලනයේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවර්ධනය වගේ කරුණු වලදී මීට වඩා වේගෙන් රට ඉදිරියට ගෙන යන්නට දායකත්වයක් ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙනවා. රිචඩ් පතිරණ ඇමතුමා කාලෙදි මං හිතන්නේ ඊට වඩා තමුන්ගේ පෞද්ගලික කරුණු මත තමයි පදනම් වෙලා ජනතාව දේශපාලනය කරේ. ඔවුන් අදට වඩා දේශපාලනඥයින්ගෙන් රැකියාව බලාපොරොත්තු වුණා. ඔවුන් අදට වඩා දේශපාලනඥයින් ගමට විදුලිය ලබා දෙන්න බලාපොරොත්තු වුණා. පාර හදයි කියලා බලාපොරොත්තු වුණා. වතුර දෙයි කියලා බලාපොරොත්තු වුණා. හැබැයි අපේ පළාත් සමාජමය වශයෙන් අද සංවර්ධනය වෙලා තිබෙන නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා, මේ පළාත් අපේ පළාත් ජනතාව බලාපොරොත්තු වෙනවා අපි ඊට එහාට මේ රට ගෙනියන්නට, මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්නට අපේ දායකත්වය ලබා දෙයි කියලා ජනතාව විශ්වාස කරනවා. එතකොට පෞද්ගලික වශයෙන් ඔවුන්ගේ දුක් ගැනවිලි අපේ ළඟට අරන් ගේම අඩු වෙලා තිබෙනවා එදාට වඩා. 80 දශකයේ සහ 2017 වෙනකොට ඔබ හිතනවාද ලංකාවේ බරපතල ප්‍රකාශයක් ඔබ කරන්නේ
ලංකායි පොලිසිය වඩා ස්වාධීන ලද දේශපාලනඥයන්ගේ මෙහි මෙහෙවීමෙන් දේශපාලනඥයන්ගේ මෙහෙවීමෙන් යම් පමණකට පොලිසිය නිදහස් වෙලා තිබෙනවා. ඔබට සමහරක්කට මතක ඇති එක්සත් ජාතික පක්ෂ රජයේ තිබෙන කාලේ චෝදනා රාශියක් තිබුණා. මන්ත්‍රීවරු ගිහිල්ලා ඔයිසි මහත්තයාගේ පුටුවේ වාඩි වෙලා පොලිසිය පාලනය කළ යුගයක් මේ රටේ තිබුණා. නීතිය දේශපාලනඥයන් මීට වඩා අතට අරගෙන පොලිස් බලතල අතරරං ක්‍රියා කරපු කාලයක් තිබුණා. අදට වඩා එදාට වඩා අද ගොඩක් ඇත්තම වෙනස් වෙලා තියෙන එක අපි පිළිගන්න අවශ්‍යයි. ඒ අතීතයේ සමහරක් විට අද ජීවත් වෙන තරුණ පරපුරට මතක නැතුව ඇති. හැබැයි එහෙම වකවානුවක් මන්ත්‍රීවරු ගිහිල්ලා ඔයිසි මහත්තයාගේ පුටුවේ වාඩි වෙලා තීන්දුව දීපු කාලයක් මේ රටේ තිබුණා. ඔබ කියන්නේ දැන් සාපේක්ෂ පොලිස් හොඳ මට්ටමක තියෙනවා කියලා. එදාට වඩා මම හිතනවා යම් පමණකට එහි දුර්වලතා රාශියක් තිබෙනවා. හැබැයි සමාජ මේ වශයෙන් අපේ රට සෑම අංශයකින් ඉදිරියට ගිහිල්ලා තිබෙනවා කියන කාරණේ මම පෞද්ගලිකව විශ්වාස කරනවා. කොයි කාලෙදද සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් නෑ ඒක අනුක්‍රමිකව නිදහසින් පස්සේ ක්‍රමික විකාශයක් නිදහසින් පස්සේ අපේ රටේ සෑම අංශයකම යම්කිසි දියුණුවක් ප්‍රගමනයක් තිබෙනවා. ඒක මූලික අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ලැබෙන සිසුන්ගේ ප්‍රතිශතය 96 දක්වා වර්ධනය වීම, සෞඛ්‍ය අංශයේ මාතෘ මරණ ලදරු මරණවල අනුපාත අඩුවීම, ජීවත් වීමේ ආයු කාලය වැඩිවීම, ඒක පුද්ගල ආදායම වැඩිවීම ඇතුළු කාරණා සමග සැබැඳිච්ච සමාජ ප්‍රගමනයක් මේ රටේ තිබෙනවා. ඒක අපිට බැහැර කරන්න බෑ. හැබැයි ඒක සිංගප්පූරුවේ තත්ත්වයටවත් මැලේෂියාවේ තත්ත්වයටවත් දියුණු වෙලා නැති එක නිසා තමයි අපිට තියෙන ගැටලුව. ඔබ වෛද්‍යවරයෙක් නිසාම මං පස්සේ අහන්නට ප්‍රශ්නයක් දැන් අහනවා ඔබ. දැන් එතකොට මේ හඳුනා නොගත් රෝග විශේෂයෙන්ම පිළිකාත් ඇතුළු පිළිකා හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවනේ. හඳුනා නොගත් රෝගවල ප්‍රවණතාවක් නෙවෙයිද තියෙන්නේ? බෝනවන රෝගවල ප්‍රවණතාවක් තිබෙනවා. ඉතින් ඒක ලෝකෙදිත් ඒ ප්‍රවණතාවේ තිබෙනවනේ. අපි ඒ සෞඛ්‍ය අංශයේදී බොහොම පැහැදිලිව බෝ වෙන රෝගවලින් මැලේරියාව ඉඳලා එන්නත් වලින් වළක්ව ගන්න පුළුවන් ජර්මන් සරම්ප, කක්කල් කැස්ස ඇතුළු ඒ සියලුම රෝගවලින් මිදෙමින් අද බෝ නොවන රෝග තත්වයකට පරිවර්තනය වෙලා තිබෙනවා. හැබැයි ඒක ලෝක තත්වයක්. ලෝකේ දියුණු රටවලත් හෘදාකරණීය වාර්ෂිකාඝාතය ඔබ කියන පිළිකා රෝග ඇතුළු ඒ සියලුම රෝග, එහෙම නැත්නම් වයස්ගත වීමේදී ඇතිවන ඩිමෙන්ෂියා වගේ තත්ත්ව, ආල්ෂයිමර්ස්, පාකින්සන්සම් වගේ තත්ත්ව ඇතුළු රෝග තත්වයන් ලංකාවේ වැඩි වෙන බොහොම සීග්‍රයෙන්. ඒක වයස්ගත වන ජනගහනයත් එක්ක දකින්න ලැබෙන එක කාරණයක්. ඒක ලංකාවේ වගේම ලෝකේ දියුණු රටවල ඇමරිකා එක්සත් ජනපදයේත්, බටහිර යුරෝපයේත්, ඕස්ට්‍රේලියාවේත් මේ සියලුම රෝග ඒ වගේම තිබෙනවා. ඒ නිසා අපි ඒ සෞඛ්‍යයේ සිදුවන පරිවර්තනය, ලෝකයේ සිදුවන සෞඛ්‍ය පරිවර්තනයේදී රෝග කොහොමද පැතිරෙන්නේ, බෝ වෙන්නේ කියන කාරණේදී අපි ඇත්තටම අද ඉන්නේ බටහිර පන්නේ තත්වයක. හැබැයි අප්‍රිකාවේ තාම බෝ වෙන රෝග තමයි ප්‍රකටව තියෙන්නේ. මැලේරියාවද, බරවද, ඔබ දකිනවා HIV වෛරසයද, එවැනි තත්ත්වයන් ඉතාම බහුලව තිබෙනවා. හැබැයි අපේ රටේ වාසනාවට එහෙම තත්ත්වයක් නැහැ. ඒතර ගොවියන්ට විශාල ප්‍රමාණයකට වවුගඩු රෝග ඇතිවීම සම්බන්ධයෙන් මොකද ඔබ හිතන්නේ? ඒ පිළිබඳව කරපු පර්යේෂණ අනුව විවිධ කණ්ඩායම්, වෛද්‍යවරු, සමාජ සංවිධාන, විවිධ පර්යේෂකයෝ පර්යේෂණ රාශියක් කළා තිබෙනවා. ඔවුන් කියනවා මූලික කරුණු හතරක් පාදක වෙනවා කියලා. පළවෙනි කාරණේ තමයි පසෙහි තිබෙන දෘඩතාවය. එහෙම නැත්නම් ධන අයන ප්‍රමාණය වැඩිවීම නිසා ශරීරයේ සහ එක එක කාරණයක් ඒ දෘඩතාවයත් එක්ක වතුර හිඟවීම නිසා සහ පාවිච්චි කරපු කෘෂි රසායන අඩු ද්‍රවශීලතාවයක් සහිතව පොළවේ තැන්පත් වීම නිසා කියන කරුණු මූලික කරුණු තුන නිසා තමයි සහ ජල පරිභෝජනයේ අදාළ ප්‍රදේශවල ජනතාව විසින් හොඳ ජල පරිභෝජනය අවම වීම නිසා කියන කරුණු හතර නිසා තමයි වකුගඩු රෝගය හැදෙන්නේ කියලා මූලිකව හඳුනාගෙන තිබෙනවා. ඉතින් කෘෂි රසායන පාවිච්චි කිරීම, ඒ වගේම පිරිසිදු පානීය ජලය නොමැතිවීම සහ පසේ ලවණතාවය වැඩි වීම කියන කරුණු තුනම, එහෙම නැත්නම් හතරම මේකට බලපාලා තිබෙන බව තමයි අපිට පිළිගන්න පුළුවන් මැදහත් මාවත. එතකොට අපි 80 දශකයේත් එක බැලුවත් අර ඔබේ ක්‍රමික විකාශය ඇතුළේ අපි යම් පරිහානියකට වැටලා නැද්ද? නෑ, ඒක හරිත විප්ලවයෙන් පස්සේ ලෝකයේ සෑම රටකම මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. 1960 හරිත විප්ලවය ඇතුණාට පස්සේ ඉතාම බහුලව ලෝකයේ සෑම රටකම කෘෂි රසායන පාවිච්චි කරන්න පටන් අරගෙන තිබෙනවා. අපේ රටෙත් කෘෂිකාර්මික ඵලදායිතාවය, අපි අද කතා කරන සහලින් ස්වයං පෝෂණ වීම කියන කාරණය, අපේ රට ඇත්තටම සහලින් ස්වයං පෝෂණ වුණානේ. මීට වසර දෙක තුනකට කලින් ඉතාම විශාල ධාරිතාවකින් මේ රටේ සහල් නිෂ්පාදනය සිදු වුණා. හැබැයි ඉන්දියාවෙන්, පකිස්තානයෙන් සහල් ගෙන්ව ලංකාවට විශේෂිත වර්ග. අපිට සමහරක් විට මේ රටේ ඉහළම මට්ටමේ සම්බා හාල්, එහෙම නැත්නම් ඉහළම මට්ටමේ බාස්මති හාල් මේ රට නිෂ්පාදනය වෙන්නේ නැහැනේ. එතකොට පකිස්තානයෙන්, චීනෙන් ඒ සහල් වර්ග එනවා. හැබැයි පාරිභෝජනට අවශ්‍ය ප්‍රමාණයට සහල් නිෂ්පාදනය වුණා. ඒ නිෂ්පාදන ධාරිතාවය වැඩි වුණේ කෘෂි රසායන භාවිතයෙන් බව අපි සෑම කෙනෙක්ම පිළිගන්න අවශ්‍යයි. එහිදී ප්‍රමිතියකින් තොරව
විශාල ලෙස කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය වල්නාශක පාවිච්චි කිරීම වකුගඩු රෝගයට නිසක සාධකයක් කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි ඒක නැති වුණාම ඒක එකපාර අපිට බැහැර කරන්න බැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ ප්‍රමිතියක් සහ නියාමනයේ කාර්යයක් අපිට යම් පවනකට කෘෂි රසායන සහ පොහොර පාවිච්චි කරන්න අවශ්‍යයි. එහෙම කරොත් තමයි අපිට කෘෂිකාර්මික බලදායතාව ආරක්ෂා කරගෙන වකුගඩු රෝගේ මර්ධනය කරගන්න පුළුවන් ස්ථානකට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි ඔබ දකින්න අද සිද්ධ වෙලා තිබෙන දේ වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා ක්ෂණිකව මේ ඕගැනික් කල්ටිවේෂන් එහෙම නැත්නම් කොම්පෝස්ට් භාවිතයෙන් එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කොම්පෝස්ට් මගින් කරන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කරන වගාව පිළිබඳ කතා කරලා තිබෙනවා. හැබැයි ඔබ දකින්න ඒක ආරම්භ කරපු අවස්ථාවේදීම එවැනි වගාවක් කරන්න ධාරිතාවයක් ඒ පොහොර නිෂ්පාදනයක් මේ රටේ නැති නිසා ඉතාම සීග්‍රෙන් සහල් නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒ නිසා තමයි මෙට්‍රික් ටොන් 50,000 ලක්ෂය අද පිටරටින් ගෙන්වන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් නැතිව ඔබ දන්නවා අදටත් බටහිර යුරෝපයේ රටවල් ඉතාම උනන්දුයි කාබනික ගොවිතැන පිළිබඳව. හැබැයි ඔවුන්ට අදටත් උපරිමයෙන් ඉෂ්ට කරගන්න පුළුවන් වෙලා තිබෙන්නේ කාබනික ගොවිතැනේ සම්පූර්ණ ධාරිතාවෙන් 15% වගේ ප්‍රමාණයක් විතරයි. අපේ රටට එවැනි ස්ථානයකට යන්නට තව විශාල වෙහෙසක් දරන්න වෙනවා. මේ මාතෘකාව දිගේ ගියොත් එහෙම මුළු ඉන්සයිට් කාලයේ මේ සඳහා යන නිසා මං නැවත ආපසට ඇවිල්ලා වෙන ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ඔබ විශ්වාස කරනවාද ඔබ නියෝජනය කරපු පහුගිය ආණ්ඩුව, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිත්වයෙන් යුත් ගිය ආණ්ඩුව මේ රටට හොඳ පාලනයක්ද කෙරුවේ සාපේක්ෂව, එහෙම නැත්නම් වැරදිත් සහිත වැරදි සහ හරි කියන එක සාපේක්ෂ තමයි වැරදි වලින් පිරුණු ආණ්ඩුවක්ද ආණ්ඩුව? නෑ, ඔබ කියන රාජ්‍යයට බොහොම ලේසි පිළිතුරක් දුන්න සාපේක්ෂ වශයෙන් කියලා බඩ පස්සේ ඒ වචන ප්‍රකාශ කරන්න නැතුව ඉතාලම හොඳ සාපේක්ෂ වශයෙන් ඉතාල හොඳ කරුණු කාරණා රාශියක් තිබුණු ආණ්ඩුවක් වැරදි තිබුණා නම් කිසි අනිවාර්යෙන් මෙහි යම්කිසි අඩුපාඩු තිබුණු නිසා අපි පරාජයටපත් වුනේ. ඒක ඉතින් අපි සෑමතනකම පිළි අරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් පිළිගත් අපේ ආණ්ඩුවේ වැරදි වුණා කියන කාරණය. ඉතින් හැබැයි සාපේක්ෂ වශයෙන් ගත්තහම අපි ඉතාම හොඳ තැනක හිටියා. මේ රටේ ආර්ථික සංවර්ධන ඔබ දකින්නට සමහරක් විට අද තමයි සභාගත කරේ 2016 වර්ෂයේ වෙනුවෙන් වෙන මහා බැංකු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේ අද ලංකා ඉතිහාසයේ දෙවැනි වතාවට ඒක පුද්ගල ආදායම අඩු වෙච්ච දෙවැනි වර්ෂයේ බවට මේ රටේ අද ලංකාව පත් වෙලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් 3885 දක්වා අඩු වෙලා තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි කාලේ එක වතාවක් සිදු වෙලා තිබෙනවා ඒක පුද්ගල ආදායම අඩු වීම. නැවත වතාවක් 2016 වර්ෂයේදී දෙවැනි වතාවට සිද්ධ වෙලා තිබෙනවා. ආර්ථික වර්ධන වේගය 4.2යි. කලාපීය රටවල් 7-8 ඉන්දියාව චීනය වර්ධනය වෙනකොට නැවත වතාවක් ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තිබෙනවා. ඉතින් අපේ රටට අපි මේ මහා බැංකු වාර්තාව ඉදිරිපත් කරන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාවත් නෙවෙයි, ඒක ඉදිරිපත් කරන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා. ඒක තමයි සත්‍යය. ඉතින් මේ රට ආර්ථිකමය වශයෙන් පස්සට නොගියත් නතර වෙලා තිබෙනවා. ඉදිරි ගමනක් අපිට පේන්නේ නැහැ ආර්ථිකමය වශයෙන්. ඉතින් ආර්ථික වර්ධනය අතින් ගත්තාම ලංකාවේ සාපේක්ෂ වශයෙන් ඉතාම හොඳ පිම්මක් පැන්නා. අපේ ඔබට කියන්න අවශ්‍යයි අපි අද කතා කරන ඔබ අපි දන්නවා අන්තර්ජාලය ගැන ඉතාම ඉහළ මට්ටමෙන් ඔබගේ සංවාද මේ කරුණු සියල්ලම ඔබ ජනගත කරනවා. මේ සියල්ලක්ම මේ අන්තර්ජාල ප්‍රවේශය, ස්මාර්ට් දුරකථන, මේ ටෙලිකොමියුනිකේෂන් සෙක්ටර් එකේ මේ සියලුම පරිවර්තන සිද්ධ වුණේ අපේ කාලේ. අද මේ රටේ සෑම නංගි කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ගේ මතේ ත්‍රීවිල් රථය එළවන අපේ මල්ලිලගේ අතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා. මේ පරිවර්තනයට මූලිකත්වයේ සැපයුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඉතින් මම හිතන්නේ සමාජමය වශයෙන් අපි විශාල ඉදිරි ගමනක් ගියා. හැබැයි අපි ඡන්දේ පරාජයටපත් වුණා. ඒක විශේෂ හේතු තිබුණා. නිකමට මෙහෙම ඇහුවොත්, ඒ කියන්නේ මේ මැතිවරණය පරාජය වෙන්න හේතුව කුමන්ත්‍රණයක්ද නැද්ද? සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇතුලේ සම්මතයේ පරාජයක්ද, එහෙම නැත්නම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? නෑ, එහි ඒක මම ඒ කුමන්ත්‍රණයක් හැටියට දකින්නේ නැහැ ඇත්තටම. ඒ කුමන්ත්‍රණයක් සිදු වුණා නම් සිදු වෙන්න තිබුණේ එක සිද්ධියක් පාදක කරගෙන. ඒ සිද්ධිය තමයි බේරුවල මුස්ලිම් ජනතාව සමග ඇති වෙච්ච ගැටුම. ඒ ගැටුම අදටත් අපිටත් විසඳ ගන්න බැරි කාරණයක්. ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වුණේ ඡන්ද 460,000 වගේ ප්‍රමාණකින්. එහිදී ලංකාවේ මුස්ලිම් ජනතාව සාතිශය බහුතරය ඡන්ද දුන්නේ හංසයට. අපිට එක්ක හිටපු සාම්ප්‍රදායික වශයෙන් නොවුණු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙනවා. හැබැයි 40-45ක් අපිත් එක්ක හිටියා 2010න් පස්සේ. ඒ පිරිස අපේ නෑත් වුණා. ඒක 1,02,000 ඡන්ද ප්‍රමාණයක් එහා මෙහා වුණා නම් අපි ජයග්‍රහණය කරනවා.
ඒකට පාදක වෙන්න හේතුණු කාරණය බේරුවල අරගලය එහිදී යම් යම් පිරිස් කරපු කාරණා ආණ්ඩුව ගිනීමට බැර වුණා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව එහි අපි කොටු වුණා. මුස්ලිම් ජනතාව අපිත් එක්ක තරහ වුණා. ඒක සෑහෙන සාධකයක් බවට පත් වුණා. හැබැයි ඒ කරුණ පමණක් නෙවෙයි තවත් කරුණු කාරණා කිහිපයක් චෝදනා රාශියක් එල්ල කරා. ඒවා සත්‍ය දසත්‍යද කියලා අද දන්නවා. ඒ චෝදනා ඔප්පු කරගන්න බැරි වෙලා තියෙන විවිධ චෝදනා දිගින් දිගටම අඛණ්ඩ වෙල්ල කරනකොට ජනතාව සමහරක විශ්වාස කරා. ඒ නිසා තමයි අපිට පරාජය වෙන්න සිදු වුණේ. හැබැයි අද ජනතාවට තේරෙනවා අපි මං හිතනවා අර කළු බලාවේ රිදී රේඛාව තමයි මම විශ්වාස කරන අද ජනතාවට තේරෙනවා යම් පමණකට තමුන්ට වැරදිලා තිබුණායි කියන කාරණය. දේශපාලන වශයෙන් එක නිර්ණය කරන්න හරිම තීරණය ගන්න අපිට ඡන්දකට මුහුණ දෙන්න අවශ්‍යයි. මම හිතනවා ජනතාවට ඒක තීරණ එකක් හොඳයි. මොකද සමහරක් වෙලාවට අපි කොච්චර කිව්වත් සමහරක් වෙලාවට අම්මා තාත්තාත් අවුරුදු 30 40 50කට තමුන්ගේ ගෙදරම ඉන්නකොට දරුවන්ටත් සමහරක් වෙලට කැමති නැති අවස්ථා තියෙනවානේ. අපි දැකලා තියෙනවානේ නේ. ඒ නිසා කොච්චර හොඳ කරත් සමහරක් විට ඒ හොඳ මදි වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි ලිබියාවේ මුවමර ගඩාපි. ලිබියාවට කියන්නේ ලිබියාවට කිව්වේ ස්විට්සර්ලන්ඩ් ඔෆ් ඇෆ්‍රිකා කියලා. ලිබියාවේ මුවමර ගඩාපි ජනාධිපතිතුමා ඒ රටේ ප්‍රතිකාර කරන්න බැරි රෝගයක් තියෙනවා නම් ඒ රටේ පුරවැසියෙක් ඇමරිකාව ඇතුළු ලෝකේ ඕන රටකට යවන රජයේ වියදමින් ඔවුන් දීපු සහනාධාරයේ රැකියා විරහතට අවුරුදු 5ක් අඛණ්ඩව ජීවත් වෙන්න සහනාධාර අක්කර 25ක් ලිබියාවේ වගා කරගෙන තමුන්ගේ ආර්ථික ස්වයං පෝෂණය කරගන්න ඒ වගේ විශාල ආර්ථික ප්‍රතිලාභ ලබලා දීපු නායකයෙක්. හැබැයි ජනතාව පාරට බැහැලා ඔහු එලෙව්වා. ඔහු ඝාතනය වුණේ ඉතාම ඛේදනීය ආකාරයට. ඒ අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් නෙවෙයි, ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි දුබට අනු. නෑ බොහොම බෑ. අද ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කියනවනේ ඔවුන් මොකද අරාබි කළේ කියලා. ඒක මම ලංකාවට ආදේශ කරන්න හදනව නෙමෙයි. හැබැයි එවැනි ආර්ථික ප්‍රතිලාභ ලැබපු රටක් අද ලේ ගංගා සතර අතේ ගලා යන දහස් ගණන් ජනතාව මැරෙන රටක් බවට පත් වෙලා තිබෙනවා. එවැනි කුමන්ත්‍රණයක් මේ රටේ දියත් වෙන ඩිඩ තිබුණා. සමහරක් විට බටහිර මැදිහත් වීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති දිගටම බලයේ සිටියා නම් ඔවුන් ඒ තත්ත්වයට මේ රට පරිවර්තනය කරමින් සිටියා. ඒ නිසා අපි සෑම කෙනෙක් මේ උගුලනුත් අසු නැහැ, ගැලුණා ඇත්තටම. ඒ කියන්නේ ඒ අනුව මේ රාජපක්ෂ පාලනේ බිඳ වැටීම හොඳයි කියලා ඔබ කියන්නේ. නෑ නෑ, බිඳ වැටීම හොඳයි කියන එක නෙමෙයි. මම කියන්නේ කළු වලාවේ රිදී රේඛාවක් කියලා මම ඒකයි. අපිට අපේ වැරදි ඔබ වෛද්‍යවරයෙක් වුණාට නීතිඥ වෘත්තිය තෝරගන්න තිබුණේ. අපි කෙටි විරාමයකට පස්සේ නැවත ඔබ මුණ ගැහෙනවා. ඉන්සයිට් මේ ඉරිදා රාත්‍රිය ඉන්සයිට් මැදිරිය අද අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබල සමාජිකී ගාල්ල දිස්ත්‍රික්කෙන් වෛද්‍ය රමේෂ් පතිරණ. අපි නවත්තපු තැනට කෙටි විරාමයක් දාලා මං වෙනස් ප්‍රවේශයක් ගන්නවා. 2004 නොවැම්බර් 3 ඔබ ගාල්ලේ නිල් බලකායේ රැස්වීමක් අමතනවා. බොහොම වේගවත් කතාවක්. ඔබ කියනවා මෙහෙම, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් දෙවරක් මේ රටේ ජනාධිපති ධූරයේ හෙබ වූවා. තුන්වැනි වතාවට නෙමෙයි, තවත් වතාවල් තුනක් වුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපති ධූරයට පත් කරන්නට මේ රටේ ජනතාව පෙළ ගැස්සිලා ඉන්නවා කියන එක කියන කාරණය අපි බොහොම පැහැදිලිව ප්‍රකට කරනවා. මේ සිංහල පොඩ්ඩක් අමුතු සිංහල. හැබැයි මේ ඔබේ වචන වැඩේ තියෙන්නේ මේ මැද්දේ. ඔබ කියනවා පහුගිය ජනාධිපති වර්ණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩි ඡන්ද ලක්ෂ 25කින් දිනනවා කියලා කැට තියලා කියන්නේ ඔබ. ඔබ කියනවා මම කැට තියලා කියනවා ජනයාට සැක හිතන්න එපා කියලා. මේ ජනප්‍රිය ධාරාවේ අර විසිල් ගහන්න කරපු කතාවක්ද ඇත්ත ගණනයක්ද ඔබ? ඔබ ওই ප්‍රකාශයට කරේ 2010 මැතිවරණයට පෙර කරපු අනිවාර්යයෙන්ම. ඒ වස්සාවේදී අපි කියපු ගානට වඩා ටිකක් අඩුවෙන් තමයි එතුමා ජයග්‍රහණය කරේ. හැබැයි දැවැන්ත ජනතා බලයක ඒවස්සාවේ එතුමාට ලැබුණා. ඉතින් සාම්ප්‍රදායික ධාරාවේ දේශපාලනය අතොතන කැටි වෙලා තිබෙනවා. ජනතාවට අපි පණිවිඩයක් දෙනකොට ටිකක් තදින්නේ පණිවිඩය දෙන්නට අවශ්‍යයි. සමහරක් වෙලාවට අපේ දේශපාලන ගණනය කිරීමුත් අපි ටිකක් ඕවර් එස්ටිමේට් කරනවා වෙන්නත් පුළුවන්. අදිතක්සේරෝක ඉදන් කතා කරා වෙන්නත් පුළුවන් ඒ අවස්ථාවේදී. හැබැයි ජයග්‍රහණය පිළිබඳව සාධකයේදී මං හිතන්නේ අපි සෑහෙන උඩින් හිටියා ඇතින්දී. මේ කතාව කොයි මැතිවරණ ඉලක්ක කරන් කරපු කතාවක්ද ඔබ? මේ ඔබේ වීඩියෝ පටේ මම උපුටා ගන්න අන්තර්ජාලයෙන්. ඔව්. ඒ 2014 නොවැම්බර් 3 වෙනිදා තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔව්. ඒතර ඔබ ඉලක්ක කරන්නේ මේ 2015. ආ ඔක 2014 මට හිතුනේ ඔබ 2009 කියලා කියනවා වගේ. 2014 නොවැම්බර් 3. ඒ කියන්නේ ඔබ 3 වෙනි වතාවට ජනාධිපතිවරයා වීම කියන්නේ. ආ ඔව්. ඔබ 2014 මැතිවරණදී 2015 ජනාධිපතිවරයා වෙනුවෙන් කරපු කතාවක්. ඔව්. ඔව් අපි ඉතින් ඒක දිනන් ඔව් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් තිබුණා. හැබැයි එහෙදි ඔබ කිව්වා වගේම මම ප්‍රකාශ කළ පරිදිම යම් ප්‍රමාණයක
අධි තක්සේරකු අප තැට එකතු වෙලා තිබෙන කියන කාරය දැන් පැහදිලන අපස හරල බල ගොට එක ඔබට වැරදිනක් හිත නිද. දේශපාලනයේදී අපි සමරක් විට අපේ ගණනය කිරීම් අපි දකින දයනුව සමරක්ට සිද්ධ වෙන්න පුලන් සමරක්වට ප්‍රතිපක්ෂය මොකක්ද කරන්නේ සමරක්විට ඔවුන්ගේ සැලසුම් පිළිබඳ සහ ජන විඥාන අභ්‍යන්තරය ෆ්ලෝටිං ෝට් එක හැසරන කාර පිළිබඳ හරි ගණනය කිරීමක් අපි සතු නොවන තිබුණ නොවෙන්නට පුළුවන්. එනිසා ඔබ කියන කාරණයේදී පාර්ශක මංකක වෙනවා අපේ ගණනය කිරීම වැරදිමනා වෙන්න පුළුවන්. දැන් අර මේ ඒ මොහොත වෙනකොට දැන් ඔබ උගත් පුද්ගලයෙක්නේ. ඒ මොහොත වෙනකොට දැන් අර කියන ආණ්ඩුවේ ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ රාජපක්ෂ පාලනය තුළ සිද්ධ වුණාය කියන වැරදි ඔබ දැක්කේ නැද්ද ඒ කාලේ? ඔබ යම් දේශපාලන අත්දැකීම් තිබෙන උගත් ඇකඩමික් චරිතයක්නේ. ඔය 2014 වෙනකොට ඔය දැන් කියන මේ ඒ කාලේ යම් යම් වැරදි කෙරුවා කියන එක දැනුන් නැද්ද එතකොට? එතකොට දැනුන් ඇත්තටම. ඒ පිළිබඳව අභ්‍යන්තර කතිකාවතකුත් තිබුණා. එහිදී මම ඔබට එක කාරණයක් සඳහන් කරන්නම්. මේ ජනාධිපතිවරණයට මාස 6කට පෙර සියලුම මන්ත්‍රීවරුන් සඳහා පුහුණු වැඩමුළුවක් තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන්. මට එක සිහිපත් වුණා මේ වැඩමුළුවේදී එවකට තිබුණු තත්ත්වයත් එක්ක මාදුලාය සෝභිත හිමියන් විධායක ජනාධිපති ධුරය හොස්සිකර කළ යුතුයි කියන කතිකාවත ගොඩනගලා තිබුණා. එහිදී වාසුදේව නානායක ඇමතුමා බොහොම පැහැදිලිව සියලු දෙනා ඉදිරියට ප්‍රකාශ කරා අපිට ඉතාම ලේසියෙන් ඔබතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් ජනාධිපතිවරණයේදී. හැබැයි ඔබතුමා විධායක ජනාධිපති ධුරය හොස්සි කරලා විධායක අගමැතිවරයා හැටියට පාර්ලිමේන්තුවට එනවා නම් ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. 100%ක් අපිට විශ්වාසයි කියන කාරණය එතුමා ප්‍රකට කළා. එහිදී විධායක ජනාධිපති ධුරය පිළිබඳ ඇති ගැටලුව මම අර කලින් කියපු කාරණාවට අමතරව විධායක ජනාධිපති ධුරය කියන කාරණේ මේ රටට අනවශ්‍යයි කියන මතයක් සමාජගත කරලා තිබුණා. එහිදී ආසන නායක රැමතුමා කිව්වේ මේක ඉවත් කරගත්තොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියන කාරණය. ඊට අමතරව රතන ස්වාමින් වහන්සේත් එහිදී මට මතකයි කතා කළා. ආණ්ඩුවට එල්ලවෙන යම් යම් චෝදනා පිළිබඳව විවෘතව කතා කළා. අපි සමහරක් විට මම ඔබගේ චෝදනාව මට එල්ල කරාම මම සමහරක් විට මම පිළිගන්න සිද්ධ වෙනවා. අපි ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවේ සහ ප්‍රසිද්ධ ස්ථානවල අපි කතා කරේ නැහැ කියන කාරණේ. හැබැයි අපිට පුළුවන් සෑම ස්ථානකදීම අභ්‍යන්තරිකව අපේ මතය සමාජමය වශයෙන් නැති වෙලා තිබෙන ගැටලු පිළිබඳ විශේෂයෙන්ම ඉන්දල මිල පිළිබඳව ගැටලුවක් තිබුණා. ඒත් එක්කම මේ මුස්ලිම් ජනතාව සහ ද්‍රවිඩ ජනතාව අපෙන් ඈත්වීම පිළිබඳව ගැටලුවක් තිබුණා. එවැනි කාරණා පිළිබඳව අපි ජනතාව අතර තියෙන මතය පක්ෂනායකින්ට අපි දැනුම් දුන්නා. ඒ පිළිබඳ කතිකාවතක් අභ්‍යන්තරයේ තිබුණා. අපි විතරක් නෙමෙයි විශාල පිරිසක් ඒ පිළිබඳව අවධානය යොමු කළා කතා කරා. ඔබ අර කර්නල් ගඩාෆිගේ උදාහරණය ගෙනාපු නිසා ඔව් ඉතාම මේ සංකීර්ණ ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් සූත්‍රය බැලුවාම කර්නල් ගඩාෆි හොඳ පාලකයෙක්. ඔහුට විරුද්ධව ඇමරිකානු කඳවුර ප්‍රමුඛ අරාබි වසන්ති ක්‍රියාත්මක වෙලා ඒ රට තුළ සූක්ෂම කැරල්ලක් නිර්මාණය කරලා ගඩාෆිව මරනවා. ඔව් අමු අමුවේ ගහලා මරනවා. දැන් ඔබ කියන හැටියට දැන් ওই මැතිවරණයේ ඔහොම වෙලා ජනාධිපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහවුනේ නැත්තම් ওই තත්ත්වේ ලංකාවෙත් විය හැකිව තිබුණා. ওই කතාවේ හැටියට. ඒ වගේ කඩු යම් පමණකට. ඔව්. ඒතර ඒක නැවත ලංකාවට ආදේශ කරාම කතාව ලංකාවේ හොඳ පාලකෙක් හිටිය මහින්ද රාජපක්ෂ කියලා ඔහුට ඉදිරිව ඇමරිකානු කඳවුර සහ අරාබි වසන්තේ වගේ වෙනත් මෙහෙයුමක් දියත් වෙලා ඔහුව බලයෙන් පහ කළ හැකිව තිබුණා සහ ලේ ගංගාවක් විය හැකිව තිබුණා. ඊට පිළිතුර තමයි ඔහුව බලයෙන් ඉවත් කරලා එහෙමනම් ඒ අනුව පේන්නේ දැන් ඒ කුමන්ත්‍රණ කරුවන්නේ බලේ ඉන්නේ දැන්. එහෙම ගත්තොත් එහෙම. කුමන්ත්‍රණ කරුවන්ද ඔබ දකින්නට ඇති පසුගිය මාස කිහිපයකට කලින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. ඔහු කියපු ගාන අඩු ගානක් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් මට මතක විදියට තමුන්ට අවශ්‍ය නොවන රාජ්‍යපාලකයන් ඉවත් කරන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ඔවුන් පාවිච්චි කරා කියන කාරණය. ඉතින් ඒක අඩුබඩි වශයෙන් ගණන් හිලව් අපිට හරියටම කියන්න බෑ. නමුත් ඔවුන්ට අනවශ්‍ය පාලකයන් ඉවත් කරන්නට ඔවුන් ඉතිහාසය පුරාම දක්ෂ වෙලා තිබෙනවා කියන කාරණය බොහොම පැහැදිලි. එහිදී මේකද කුමන්ත්‍රණයේදී එවැනි දෙයක් සිදු වුණා නම් අපි ඊට පස්සේ පසු කාලිනු අපි දැනගත්ත විවිධ පාර්ශව තානාපතිවරුන් හරහාත් සිංගප්පූරුවේ විවිධ ගනුදෙනු සිදු වුණා කියන කාරණය විවිධ අභ්‍යන්තර තොරතුරු දන්න පුද්ගලයන් රසක් ප්‍රකාශ කළා. මේ පුද්ගලයන් එහාට මෙහාට කිරීමේදී පක්ෂ මාරු කිරීමේදී එහිදී දැනුවත් හෝ නොදැනුවත් සමහරක් විට අපේ රටේ දේශපාලනඥයොත් ඒක රස කරන වෙලා තිබෙන්නට පුළුවන්. ඒ කියන්නේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් කියලා ඔබ කියන්නේ. මේ පසුගිය කාලේ දැන් ඔබ දන්නවා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට පත්වෙන්නේ ඒ සඳහා සියලුම වටපිටාව සකස් වෙලා අපේක්ෂකයාගේ හිදස පමණක් තියෙන වකවානුවක අපේක්ෂකෙක් විතරයි අවශ්‍ය වෙලා තිබුණේ. එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතෙන්ට සම්බන්ධ වුණා. හැබැයි ඒ වෙනකොට විශාල වටපිටාවක් සකස් වෙලා තිබුණා. ඔබ දැකලා ඇති පොත්පත්වල කියලා තියෙනවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු පිරිස සැටලයිට් දුරකථන පාවිච්චි කරමින් තමයි මේ එකිනෙකා සමග සාකච්ඡා කරගත්තේ කියලා. ඉතින් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය, මිල මුදල් මේ සියල්ලම ඉතාම ඉහළ මට්ටමින් සකසලා දීලා ඒකට පසුබිම සකස් කරන්නට සමහරක් විට වෙනත් බලවේග සම්බන්ධ වෙලා තිබෙන්නට ඇති කියලා අපිට සැක කරන්න පුළුවන්. මේ 2014 වෙනකොට මේ ගැන ඉවක් තිබුණ නැද්ද ඔබට අර කැට තියලා කියනකොට මේ මොහොතේ? එහෙම ඉවක් දැනුනේ ඔබ අධ්‍යයනයන් පහු නැද්දී හරිය. මම හිතන්නේ අන්තර්ජාතික ප්‍රශ්නයක එසේ වෙතත් අපිට තිබුණු හැඟීම මේ විවිධ ගැටලු පිළිබඳව සමාජය ඇති වෙලා තිබිච්ච තත්වයන් පිළිබඳව කාරණේ අපි දැනගෙන හිටියා. ඉතින් අපි මං කලින් කිව්වා වගේ අපි පුළුවන් විදියට ඒක ප්‍රකාශ කරා. හැබැයි අපිත් හිතුවේ නැහැ ඒක පරාජයට පත් වෙන තරම් ප්‍රබල කාරණයක් කියලා. ඒක තමයි සත්‍ය තත්වය. ඉතින් මං හිතන්නේ ගොඩක් කලාවට අර විරෝධයක් තිබෙන බව අපි මතු කරලා තිබුණාට අපි සෑම දිනක්ම හිටිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය වැරදිලා තිබෙනවා අද පේනවා. ඔබත් සමග කතා කරන් හුඟක් දේවල් තිබුණා. හැබැයි දැන් ඔබ වෛද්‍යවරයෙක් නිසාම මං කතාවෙන් එක කොටසක් වෙනස් කරලා වෙන තැනකට ඔබ ගේන මට වෙලාව දුවන හැටි දැකලා බය හිතිලා ඔබත් හොඳ කතිකෙකින්ද. මේ කතාව හරි වැදගත් නිසා ඔබ මං අහන්නේ 2017 මාර්තු 1 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබ ඉතාම වැදගත් සහ මේ අපිට බය හිතෙන කාරණයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ලංකාවේ කාන්තාවන්ගේ පීරු පිළිකා සම්බන්ධයෙන් යොදා ගන්න ඖෂධයක් සම්බන්ධයෙන් හර්සෙප්ටින් කියන ඇමරිකානු ඖෂධය වෙනුවට හර්ටිකැම් ස්විට්සර්ලන්තේ නිෂ්පාදනය කරනවා. ඒතර දැන් මේ පිළිබඳ අපිට මේ කෙටි විස්තරයක් කරන්න පුළුවන්ද පැහැදිලිවම? මේ ඇත්තටම භයානක තත්ත්වයක්. ඇත්තටම අපි දන්න විදිහට සිද්ධ වුණේ ওই කියන ඖෂධය අපි දන්න ඕක ස්විට්සර්ලන්තේ නිර්මාණය කරන ඖෂධයක් ඒකට ලෝකෙම පිළිගැනීමක් තිබෙන ඖෂධයක්. ඒක ලංකාවේ වෛද්‍යවරුත් මහරගම් පිළිකා රෝහල ඇතුළු ලංකාවේ වෛද්‍යවරු පිළිකා රෝගවලට ප්‍රතිකාර කරන ඉතාම බහුලව භාවිතා කළ ඖෂධ වර්ගයක්. හර්සෙප්ටින්. සෝ ඒක HER2 පොසිටිව් කියන විශේෂිත වර්ගයේ පියුරු පිළිකා වර්ගයකට ලබා දෙන ඖෂධයක්. එහිදී අපි සඳහන් කරන්නට අවශ්‍ය කාරණා මේක කොච්චර හොඳ වුණත් මේ ඖෂධ වර්ගය ලංකාවේ මොනොපොලි එකක් පවත්වාගෙන. ඒ මොනොපොලි එකක් කියලා කියන්නේ මේක මේ ඖෂධය පවණයි ලංකාවේ වෙළඳපොලේ තිබුණේ මේ කාණ්ඩයේ. ඉතින් ඒකට බැඳිච්ච කාරණයක් තුළ මම හිතන්නේ ඒක ඉහළ මට්ටමේ සමාගමකින් නිෂ්පාදනය කරන ඉහළ මට්ටමේ ගුණාත්මක භාවයක් තියෙන බෙහෙතක් නිසා ඒකට ඒකාධිකාරයක් තුන. ඒක හොඳ නැහැ. කොච්චර හොඳ බෙහෙතක් වුණත් ඒකට තව කම්පියුටර් කෙනෙක් ඉන්න ඕනනේ. මේ රටේ තියෙන්නේ එක මාධ්‍ය ජාලයක් පමණ නම් ඒක ඒ මාධ්‍ය ක්ෂේත්‍රයේදී ඒක සාධාරණ නැහැ. මේ රටේ තියෙන එක බෙහෙතක් විතරක් නම් ඒක සාධාරණ නැහැ. එහිදී තවත් බෙහෙතකට දෙවැනි බෙහෙතකට මේක විවෘත කිරීමේදී ලොකු වැරද්දක් සිදු වෙලා තුනේ. වැරද්ද තමයි රුසියාවේ නිෂ්පාදනය කරපු හරියටම අදාළ රෝගීන්ට ලබලා දීලා හරියටම මේකට කියනවා අර ක්ලිනිකල් රිසර්ච් හරියටම නොකරපු මේ දෙවැනි බෙහෙතක් ක්ෂණිකව රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් ලියාපදිංචි ලබා දීලා ලංකාව වෙළඳපොළට අරගෙන එනවා. ලංකාව වෙළඳපොළට අරගෙන එීම හරහා ඔවුන් ඒ රුසියාවේ නිෂ්පාදිත බෙහෙත ලෝකේ හර්ටිකැට් කියන මට මතක නැහැ ඒ බෙහෙතේ අනිත් වෙළඳ නාමය. හැබැයි ඒ බෙහෙත ලංකාවට අරගෙන එීම හරහා සහ ඔවුන්ට ක්ෂණිකව ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා අඩු මුදලකට මේක කෝට් කරන් ලබා දීම හරහා අර ගුණාත්මක භාවය නිතාම ඉහළ බෙහෙත ලංකාව වෙළඳපොළේ ඉවත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක රෝගීන්ගේ පැත්තෙන් අර ආදේශ කරපු බෙහෙත හොඳ නම් ගැටලුවක් නැහැ. ආදේශ කිරීමේ ක්‍රමවේදය වැරදි නිසා තමයි අපි මේ පිළිබඳව ප්‍රශ්නය මතු කරේ. ඒකට ලංකාවේ වෛද්‍යවරු පිළිකාවට ප්‍රතිකාර කරන සෑම කෙනෙක්ම ওই දෙවැනි ඖෂධය භාවිතා කරන්න බැහැ කියලා කාරණයක් ඉදිරිපත් කරා. හැබැයි ඊට පස්සේ ඔබ දකින්නදී රාජ්‍ය සේනාවේ සෞඛ්‍ය මන්ත්‍රීතුමා ඉතාම බලවත් චෝදනාවක් එල්ල කරා. ඒ චෝදනාව තමයි මේ වෛද්‍යවරුන් ඇතුළු පිරිස අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටිනවා අපිට මේ ආදේශකයක් මේ වෙළඳපළට ඉදිරිපත් කරන්න ලබා දෙන්නේ නැහැ කියන කාරණේ. හිදී වෙළඳාම පිළිබඳ කාරණේ නෙවෙයි. ඒ දෙවනි ගුණාත්මක භාවයෙන් අඩුවේ කියලා සලකන්න පුළුවන් බෙහෙත ලංකාව වෙළඳපළට හඳුන්වා දීමේදී ගෙන ගිය ක්‍රියාමාර්ගය තමයි අපි විරුද්ධ වුණේ. සහ මේ දැන් එදා ඔබ කියපු විදිහට මේ ඖෂධය සම්පූර්ණයෙන්ම මේ ප්‍රමිතියෙන් තොරයි, ප්‍රතිඵල රහිතයි.
ඒකෙ තීරණාත්මක බව එක නිරූපණය වෙන්නේ මෙවැනි ඉහළ මට්ටමේ ඖෂධයක ඖෂධ කාණ්ඩයක ප්‍රතිඵලදායී නියෝජනය කරන්නට ඒක පෙන්වන්නට නම් අර ක්ලිනිකල් ට්‍රයල්ස් කියන දේ දැන් ඕකේ දිය ඔය අපි කතා කරන බෙහෙත රෝච් කියන සමාගම් මගින් හඳුන්වලා දී මම හිතන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ යම්කිසි බෙහෙතක් ලෝකෙට හඳුන්වා දෙනකොට හඳුන්වා දෙන ඖෂධ සමාගම මේ සඳහා අවුරුදු 20ක් 25ක් 10ක් 15ක් සමහරකට අඩුම වශයෙන් අවුරුදු 15ක් ලෙඩ්ඩු සමග පර්යේෂණ කරනවා. එහෙම කළා තමයි හඳුන්වලා දෙන්නේ. එහෙම නැතුව ෂණිකෝ වෙළඳපොළට හඳුන්වා දෙන ඖෂධයක ගුණාත්මක භාවය වෙනවාද ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි මමට ඕක දැන් මම ඒ පිළිබඳ පර්යේෂණ කරපු කෙනෙක් නෙවෙයි. අදාළ පර්යේෂණ වලින් පසුව සහ වෛද්‍යවරුන්ගේ නිගමනය තමයි රුසියාවේ පමණක් භාවිතා වන බෙහෙතක් ඉතාම කෙටි කාලකින් ලියාපදිංචි ලැබලා දීලා මෙහෙට ගෙනවහම ලෝකේ සෑම රටකම පිළිගත්තු බෙහෙතක් එතනින් එළියට යනකොට එතන ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියෙන්න පුළුවන් කියලා. ඔබ මේ වැඩසටහනේදී කියන්නේ මේ 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 බෙහෙත වතුර වගේ කියලා. මේක ගහලා වැඩක් නැහැ කියලා ඔබ කියනවා පැහැදිලිව. එහෙම මතයක් වෛද්‍යවරු අතර තිබුණා. දැන් මේ බෙහෙත මේ මොහොතේ රෝගීන්ට ලබා දෙනවද? මම දන්න විදිහට ලබා දෙනවා. ඒතර භයානක තත්ත්වයක් නේ. ඔව් ඇත්තට මේක යම් පමණකට අවාසනාවන්ත තත්වයක්. හැබැයි අපිට එක පැත්තකින් එකඟ වෙන්න සිදු වෙනවා. මොකද ඒකාධිකාරයක් මොනොපොලි එකක් පවත්වාගෙන යන ඖෂධයකට තවත් ආදේශකයක් මේ රටේ වෙළඳපොළට හඳුන්වා දීමදී අපිට ඒක හොඳයි කියනවා මිසක් වැරදි කියලා කියන්න බෑ. හැබැයි වෛද්‍යවරුන්ගේ මතය තමයි ඒ අද හඳුන්වා දීපු බෙහෙත. අපි නියෝජනය කරේ ඇත්තටම මහරගම පිළිකා රෝහල ඇතුළු ලංකාවේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ඇතුළු 25 දෙනෙක්ගේ අත්සනෙ නිකුත් කරපු ලිපියක් තිබුණා මේ සම්බන්ධයෙන්. ඔවුන්ගේ මතය තමයි අපි නියෝජනය කරේ. අපි චුට්ටක් ඉදිරියට ගිහිල්ලා ලියාපංච ලබා දීමේ ක්‍රමවේදී තිබිච්ච ගැටළු පිළිබඳ සඳහන් කරා. මේ සම්බන්ධයෙන් අල්ලසා දූෂණ කොමිසමට අපි පැමිණිලක් ඉදිරිපත් කෙරුවා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලැබුණාද දැනට? දැනට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. හරි. මේ ඉන්සයිට් කෙටි විරාමයක් නැවත ඔබ සමග සම්බන්ධ වෙන ඉරිදා රාත්‍රිය. මිත්‍රවරුනි මේ ඉන්සයිට් අද ඉරිදා රාත්‍රිය දේශපාලන කියන්නේ සංවාදයක්. විවිධ කාරණා තොරතුරු සමග අපිට අතීතයේ වර්තමානයේ අනාගතයේ එකට සසඳා බලමින් මේ සංවාදය ගොඩනගන්නම සිද්ධ වෙනවා. අද වෛද්‍ය රමේෂ් පතිරණ අපිත් එක්ක ඉන්සයිට් මැදිරියේ ඉන්නවා. අපි මේ කතා කරපු තැනින් ඊළඟ තැනට යනවා. ඔබ සයිටම් ආයතනය සම්බන්ධයෙන් යම් හඬක් නගමින් ඉන්නවා. මට මතකයි ඔබත් මාත් දෙදෙනාම නුවර වේදිකාවකටත් නැග්ග සයිටම් ආයතනයට එදිරිව. දැන් ඔබෙන් අහන ඍජු ප්‍රශ්නය ඔබ පාර්ලිමේන්තුවේ කරන කතාවේදී කියන්නේ එළියේ සටන තියෙන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව නෙවෙයි සයිටම් ආයතනයේ තියෙන ප්‍රමිතියෙන් තොර මේ ඉගැන්වීම සම්බන්ධයෙන් ඒ ආයතනයේ තියෙන අක්‍රමිකතා ඒ ලියාපදිංචි කළ ආකාරය ඒ සියලු ක්‍රියාවලියට එදිරිව තමයි මේ විරෝධය තියෙන්නේ. නමුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් නැහැ කියලා. කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දෙයක් ගැන පාර්ලිමේන්තුවේ මේ කරන කතාව මම උපුටා ගන්නෙ. ඔව් ඇත්තටම දැන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ වෙනුවෙන් මේ රටේ ඇත්තටම සිසුන් සෑහෙන පිරිසක් විදේශගත වෙනවානේ. ඔවුන් ඉන්දියාවට යනවා, බංග්ලාදේශයට යනවා, චීනයට යනවා, රුසියාවට යනවා, ගොඩාක් සල්ලි තියෙන අය ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉතින් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ රජයෙන් වෛද්‍ය සභාවෙන් නියාමණය වෙන ඉහළ මට්ටමේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය ලංකාවට තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ ඒක. විශේෂයෙන්ම ඉංජිනේරු ශිල්පය, ආකිට ගෘහ නිර්මාණ ශිල්පය, වාණිජ විද්‍යාව, මැනේජ්මන්ට් ඇතුළු මේ සියලුම අංශ පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවට අනුබද්ධ විශ්වවිද්‍යාලවලින් විවිධ රටවල තිබෙන ලංකාවට ඇවිල්ලා මේ උපාධි ලබා දෙනකොට විවෘතාර්ථික මොඩලයක් යටතේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන විතරක් ලබා දෙන්න එපා කියන එක අපි කිව්වොත් ඒක ටිකක් සමහරක් විට කුහක්කමක් වගේ දැනෙන්න පුළුවන්. මොකද අපි වෛද්‍යවරු වෙලා ඇයි මේ රටේ වෙනත් දරුවන්ට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපන ලබන්න අයිතිය නැද්ද කියලා. ඒ නිසා අපි ප්‍රතිපත්තියක් හැටියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නැහැ. දේශපාලන වශයෙන් උත් එහෙමයි. මම පෞද්ගලිකව විරුද්ධත් නැහැ. හොඳ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් තිබුණාට කමක් නැහැ. හැබැයි ප්‍රමිතියක් නැති ආයතනයකින් කරන හානිය ඔබ දැකලා තිබෙනවා. ඊට එහා ගිය කාරණයක් තිබෙනවා. වෛද්‍ය විද්‍යාල දෙකක් තුනක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ආරම්භ කරොත් ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගැන්වීම් කටයුතු කරන ආචාර්යවරු ලංකාවේ විශ්වවිද්‍යාල දෙන 150,000 වැටුප අතහැරලා 450,000කට 1,05,000කට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට යනවා. එහෙම වුණොත් වෙන්නේ අද ඉන්දියාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවල ඇති වෙලා තිබෙන තත්ත්වය තමයි. මොකද වෙලා තිබෙන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හිටපු ආචාර්යවරු සියලු දෙනාම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ගිහිලා ගුණාත්මක භාවයෙන් ඉහළ තැන් හැටියට වැඩි වැටුප් අරගෙන ඒ ස්ථානවලට ගිහිල්ලා රජයේ වෛද්‍ය විද්‍යාලවල තියෙන පිළිගැනීම සම්පූර්ණයෙන් කඩා වැටිලා. ඉතින් ලංකාව වගේ කුඩා රටක
අදටත් යාපනයේ වෛද්‍ය විද්‍යාලයේ මඩකලපුව වෛද්‍ය විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමාණවත් ආචාර්යවරුන් නැති තත්ත්වයක් යටතේ එවැනි විශ්වවිද්‍යාල දෙක තුනක් කොහොමත් ලංකාවට දරා ගන්න බැහැ. එක ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් තිබුණොත් හොඳටම ඇති කියලා මම විශ්වාස කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එය සම්පූර්ණයෙන්ම වෛද්‍ය සභාවේ සහ රජයේ අධීක්ෂණයට නියාමනයට යටත්වය පැවතිය යුත්තේ. ඒ කියන්නේ ඔය කියන විදිහට සයිටම් ආයතනයේට සලුපිලි පොරවල නැවත මේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් කරලත් ඔය වැඩේ කරන්න පුළුවන් වෙයිද? නැහැ, එවැනි කටයුත්තක් මේ සයිටම් ආයතන දැනට ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලිය වෛද්‍ය පීඨාධිපතිවරුන්, ආචාර්ය සංගම් නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරී සංගම ඇතුළු සෑම කෙනෙක්ම කියන කාරණේ තමයි වහාම සිසුන් බඳාගෙන නතර කරන්න. දැනට සිටින සිසුන්ගේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය ස්වභාවය යටතේ අධීක්ෂණයක් කිසියම් හදාරලා ඔවුන්ගේ තත්ත්වය නියාමනය කරලා ඔවුන්ට කඩේ විභාගයක් ලබා දෙන්න අඛණ්ඩව මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බැරි සිසුන්ව ඔවුන් ඉවත් කරන්න. සහ අනිත් ප්‍රමුඛම කාරණේ තමයි ආයතනයේ ජනසතු කිරීම හරහා රජයේ පාලනයට ලබා ගන්න කියන කාරණේ. ඉතින් මේ කාරණා තුන ඉෂ්ට වෙන්න අවශ්‍යයි. මේ කතාවේදී 2017 ජනවාරි 26 තමයි මේ පාර්ලිමේන්තු කතාව ඔබ කරන්නේ. කතාව හොඳයි. විනාඩි 7ක් 8ක් වගේ කාලයක් මේ කතාව කරන ඔබ. මේ කතාවේ හැබැයි ඔබ කියනවා මේ පාරේ එළියේ විරෝධතා දක්වන විශේෂයෙන්ම අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ ඇතුළු ඒ ශිෂ්‍ය කණ්ඩායම් සහ තවත් කණ්ඩායම් ඔය මතේම දරනවා කියලා. උදාහරණයක් විදිහට පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ඔවුන්ට තියෙන්නේ. ඔවුන්ට තියෙන්නේ මේ සයිටම් ආයතනය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. හැබැයි අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සහ ඒ පාරේ සටන් කරන ඒ වීදි සටනේ ඉන්න හැමෝම කියන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියලා. ඒතර ඔබ මේ නියෝජනේ දෙන්නේ කොහොමද? සමාවෙන් මම එහෙම කතාවක් කියතන කියලා දුන්නා. ඒක මං හිතන්නේ මගේ අදහසක් හැටත මම ප්‍රකාශ කරලා තියෙනවා. නෑ, ඔබ පැහැදිලිවම කියනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මට මතක විදිහට මම වෙන අදහසක් නියෝජනය කරන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම පෞද්ගලික වෛද්‍ය වලට විරුද්ධයි. මගේ මතය තමයි මම ප්‍රකාශ කරලා තිබෙන්නේ. හරි, පාර්ලිමේන්තු කතාවේ තිබුණා. අද ඔබට බලන්න පුළුවන්. මේ දැන් හැබැයි වැඩසටහන බලන ඇයට බලන්න පුළුවන්. 2017 ජනවාරි 26 ඔබ සුද්දුවට ඇඳලා උසට ලස්සනට කතා කරනවා. ඉතා පැහැදිලිව කියනවා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය ඇතුළු ඒ කණ්ඩායම් විරුද්ධ නෑ පුද්ගලික. නෑ, ඒක සම්පූර්ණයෙන් මොකද ඒක සෑම රටේ සෑම කෙනෙක්ම දන්න කාරණයක්. මොකද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සම්පූර්ණයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධයි. ඒක සෑම කෙනෙක්ම හොඳින්ම දන්න කාරණයක්. ඔවුන්ගේ මතය මට නියෝජනය කරන්නත් බෑ. මම හිතන්නේ මම කියන්න අදහස් කරේ, මම අදහ කිව්වෙත් අදත් කියපු කාරණය දේශපාලන වශයෙන් සහ අපේ ප්‍රතිපත්තිය හැටියට අපි පෞද්ගලික වෛද්‍යවලට විරුද්ධ නැහැ කියන කාරණය මට කියන්න අවශ්‍ය වුණේ. හැබැයි අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය ඒකට විරුද්ධ බව අපි සෑම කෙනෙක්ම දන්නවා. පෞද්ගලික ඔවුන් කැමති නැහැ. ඒක මට නියෝජනය කරන්න ඔවුන්ගේ මතය නියෝජනය කරන්න අයිතියකුත් නැහැ. මම වැරදිලා හරි කියලා තියෙනවා නම් මම ඒක සමාව ඉල්ලනවා. අතට මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔක බැරි වෙලා හරි දැන් ඔබට මේ අවස්ථාව හැදුම් නැත්තම් මේ කතාව කියන්න දැන් එතකොට විකෘතියක් නිර්මාණය වෙනවානේ. දැන් ඔය ඔබේ කතාව අන්තර්ජාලයට මුසුුනේ නැත්තම් පාර්ලිමේන්තුවේ ඇතුලේ හැන්සාඩ් ගත වෙන්නේ අර කතාව. එතකොට ඒක බරපතල තත්ත්වයක් නෙවෙයිද මේ දැනුවත්කම මේ පිළිබඳව කාරණේ. අතර මට කවුරුත් ඔය ප්‍රශ්නේ මිට කලින් මතු කරන්නේ නැහැ. මොකද ඒක මම හිතන්නේ බොහොම පැහැදිලි අවබෝධයක් අපි හැමෝටම තියෙනවා. මොකද අන්තර්ජාල ශිෂ්‍ය බල මණ්ඩලය පැහැදිලිවම ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එකක් හොයති කරනට විරුද්ධයි. ඒක අපි සෑම කෙනෙක්ම දන්න මතයක්. ඉතින් මං හිතන්නේ ඒ මතය මං හිතන්නේ ඒක මතේ මට දරන්න අයිතියකුත් නැහැ. ඔවුන්ව නියෝජනය කරන්න මට කිසිම අයිතියක් ඇත්තෙත් නැහැ. මං ඒක කරන්නෙත් නැහැ. ඔවුන්ගේ මතය පිළිබඳව හොඳ අවබෝධිකුත් මට තියෙනවා. ඔබ නොදැන වෙච්ච දෙයක් කියලා ඔබ කියන්නේ. සමහරකට මට කතාව ඇත්තටම බලන්න අවශ්‍ය මට මතක නැහැ ඔබ මතු කරන කාරණේ. මං හිතන්නේ මෙතනකොට මම දේශපාලනේ පටක් ගත්ත දවසේ සෑම කතාවක් බව මතක් කරගෙන ඉන්න පාඩම් කරගෙන ඉන්න අවශ්‍යයි මේ වැඩසටහනට එනකොට. ඔබේ පියා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය දරපු නිසා සහ ඔබ නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයෙක් බවට පත්වෙච්ච නිසාම ඊළඟ ප්‍රශ්නේ ඔබට 100%ක්ම අදාළයි. ඔව්. දැන් ලංකාවේ නිදහස් අධ්‍යාපන අවස්ථාව ඔබ පිළිගන්නවද? නිදහස් අධ්‍යාපන අවස්ථාව පිළිගන්නවද? දැනට තියෙන CWW කණ්ණාංගරගේ ප්‍රතිසංස්කරණ යෝජනා හරහා ක්‍රියාත්මක වෙච්ච. ඔව්. අද දක්වා ක්‍රියාත්මක සහ විශේෂයෙන්ම දැන් ඌණපූර්ණයක් එකතු කෙරුවොත් ඒ කියන්නේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ යෝජනා කරලා තිබෙන ඔවුන්ගේ උපදෙස් මත ඒ නිදහස් අධ්‍යාපන අවස්ථා එකින් එක ක්‍රමානුකූලව අර ඔබ කියන විකාශයකට අදාළව කප්පා දෙමින් යනවා. මං කියන්නේ ක්‍රමික විකාශයක් තිබෙනවා දශක ගණනාවක්. ඔබ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් දරන මතය මොකද? ලංකාවේ ඒ කෙබඳු විය යුතුද? ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියලා ගත්තාම මම හිතන්නේ අපි නිදහස් කිව්වට ඒක ඇත්තටම නිදහසක් නැහැ. දරුවට තමුන් කැමති පාසලකට යන්න, තමුන් කැමති විෂය ධාරාවක් හදාරන්න, තමුන්ගේ ළමා කාලේ නිදහසේ ගත කරන්න නිදහසක් නැත්තම් මේක නිදහස් අධ්‍යාපනයක් වෙන්නේ නැහැනේ. හැබැයි නොමිල ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ තිබෙනවා. එහිදී මම විශ්වාස කරන කාරණේ තමයි තෘතීක අධ්‍යාපනය යන්න කලින් ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රබල වෙනසක් වෙන්නට අවශ්‍යයි.
මම දැන් මොහොතකට පෙර කතා කර හිටියේ මාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂකතුමා සමග මේ වගේ පෞද්ගලික ආයතන ඇතුළුව රටේ දේශපාලනය ඇතුළුව සිවිල් සේවාව ඇතුළුව වෛද්‍යවරු ඉංජිනේරු ඇතුළුව ලංකාවේ සමස්ත සමාජ ව්‍යුහයේ ඉහළම තලයේ ඉන්න 80%ක් දෙනා එන්නේ ලංකාවේ 10%ක් පාසල් වලින් 10%ක් නැත්නම් 20ක් කිමු උපරිමෙන් 20ක පාසල් වලින් එන්නේ ඉතින් ලංකාවේ සමාජ අසාධාරණය මේ ඇති නැති පරතරය සමාජ විෂමතාවයන් සියල්ලම ඇති වෙන්නේ ප්‍රාථමික පාසලට දරුවා ඇතුළත් කිරීමේදී ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමේදී කියලා මම විශ්වාස කරනවා. මේක හොඳ විසඳුමක් තිබෙනවා. ඒක හරි සමාජගත කරන්න ඉතාම අපහසු කාරණයක්. අපි යෝජනා කරන කාරණේ තමයි ලංකාවේ සෑම දරුවෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම නිවස අසල පාසලට ලබා දෙන්න අවශ්‍යයි. ඔබ අපි කියන්නේ මම කල්නුත් අහන්න හිටියා. ඒ කියන්නේ අපි කියන්නේ වෛද්‍යවරු කියන අදහසද? එහෙම නැත්නම් ඒකාබද්ධ පක්ෂය කියන එකද? ශ්‍රීලනිපේද අපි කියලා ඔබ අදහස් කරන්නේ මොකක්ද? නෑ අපි කියන්නේ මං කියේ අපි රටක් හැටියට අපි හිතන්න ඕන කාරණා තමයි මගේ යෝජනාව. මං හිතන්නේ ලංකාවේ ජාතික පාසල් ජනප්‍රිය පාසල් 300ක් තිබෙනවා. මේ සියල්ලෙහිම 250ක් කියලා ගත්තොත් ප්‍රාථමික පාසල් ප්‍රාථමික පන්ති ඉවත් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ වගේ ද්විතීක අධ්‍යාපන එතනින් එහාට ද්විතීක අධ්‍යාපන ලබා දෙන්න පුළුවන් එවැනි පාසල් තව 100ක්වත් ලංකාවේ අවශ්‍යයි. ප්‍රාථමික අධ්‍යාපන සඳහා ගමේ තියෙන සෑම පාසලකටම රටේ ඉන්න සෑම පුද්ගලයෙක් මැති නැති ભેදයක් නැතුව ගොවියගේ කම්කරුවාගේ ඉංජිනේරුවාගේ ගුරුවරයාගේ සමාජ විෂමතාවයක් නැතුව සෑම දරුවෙක්ම ගමේ පාසලට යන්න අවශ්‍යයි. සමහරක් විට ඔබ දන්නවද ඔබ දන්නව ඇති ලංකාවේ භෞතික සම්පත් අතින් පාසල් වල කිසිම අඩුවක් නැහැ දැනටත්. අද ලංකාවේ නාගරිකකරණය නිසා පාසල් වැසී යමින් පවතිනවා. පාසල් ගොඩනැගිලි කඩා වැටෙනවා. පාසල් මම නියෝජනය කරන අක්පීමනාසනේ පසුගිය වසර 5ක කාලය තුළ පාසල් 4ක් වැසුණා. ඉතින් අපිට තියෙන ගැටලුව තමයි සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම තමුන්ගේ සිහිනේ දරුවට හොඳ පාසලක් ලබා දීම වෙනුවෙන් නගරයට සෙන්දුවීමෙන් පවතිනවා. මේක නවත්තන්න පුළුවන් වෙන්නේ ලංකාවේ සමාජය යම් පමණකට ස්ථාවර කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමය හරහා පමණයි. අධ්‍යාපන ක්‍රමය ස්ථාවර කරන්න නම් ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවාට ගමේ පාසලේදී ලබා දෙන්න අවශ්‍යයි. ඊට පසුව පහේ ශිෂ්‍යත්වය හෝ එවැනි සාධාරණ ක්‍රමයකින් අවශ්‍ය නම් පාසලේ අර 6න් පස්සේ කෝට එකක් දීලා අධිශිෂ්‍යින්ට ඇතුළත් වෙන්න ක්‍රමවේදයක් සකස් කරලා අධිශිෂ්‍යින් දරුවන්ට ඇතුළත් වෙන්න ක්‍රමවේදයක් සකස් කරලා දීලා පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ සෑම දරුවෙකුටම හොඳින් ද්විතීක අධ්‍යාපන ලබා දෙන්න පුළුවන් පාසලක් ලබා දීම අවශ්‍යයි. ඒක බොහොම ලේසියෙන් උදාහරණයක් හැටියට මම ගාල්ල දිස්ත්‍රික්කේ ගන්න ගාල්ල දිස්ත්‍රික්කේ ප්‍රකට පාසල් සියල්ල රිච්මන් මහින්ද සංගමිත්ත විද්‍යාලෝක දේවානන්ද ධර්මරාජ තවලම මධ්‍ය මහා විද්‍යාලය නාගොඩ මධ්‍ය මහා විද්‍යාලය විද්‍යාරාජය ඇල්පිටි ආනන්ද ඇතුළු මේ විද්‍යාල සියල්ල ලබුදුවේ සිරදම් ඇතුළු මේ විද්‍යාල සියල්ල සහ තවත් විද්‍යාල තුනකින් පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කේ සෑම ළමයෙකුටම ද්විතීක අධ්‍යාපනය හොඳ පාසලක ලබලා දෙන්න මොකද සරල ගණනය කිරීමක් ඒක තියෙන්නේ සෑම දරුවෙකුම ප්‍රාථමික පාසලට යනවා සාධාරණ විභාගයකින් පස්සේ පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ ද්විතීයික පාසලකට යනවා මේ ක්‍රමය තමයි ලෝකයේ සෑම දියුණු රටකම ක්‍රියාත්මක වෙන්නේ දකුණු කොරියාවෙත් එහෙමයි චීන ජපානෙත් එහෙමයි ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි කවුරුත් දුර පාසලකට දරුවෝ යවන්නේ නැහැ ඔබ කියන්නේ නොමිලේ අධ්‍යාපන ලබා දෙන ක්‍රමවේදයේම වෙනසක් කරනවා ප්‍රතිව්‍යුහගත කිරීමක් එතනින් එහාට යනකොට දැන් අපේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අපි ඇත්තටම නැවත නිර්මාණය කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඔබ දන්නවා අදටත් අද මද මහ බැංකු වාර්තාවේ තියෙන අපේ සේවා ආර්ථිකය තමයි අපේ රටේ ප්‍රබලම අංශය. අවාසනාවකට සේවා ආර්ථිකයෙන් අපිට සල්ලි එන්නේ කොහෙන්ද? මැද පෙරදිග ගිහිල්ලා මේ රටට සල්ලි එවන අපේ නංගිලා එහෙම නැත්නම් අපේ අක්කලා එවන සල්ලි ටික තමයි අද අපේ ආර්ථිකයේ ප්‍රධාන ශක්තියක් වෙලා තියෙනවා. හැබැයි වෘත්තිමය වශයෙන් ඊට ඇරෙන්න අපේ රටේ විශාල වෘත්තිකයන් වශයෙන් ගත්තාම විශාල පිරිසක් ඉන්නවා. ඒක ඉංජිනේරු තාක්ෂණයේ වේවා IT එහෙම නැත්නම් පරිගණක තාක්ෂණයේ වේවා ගෘහ නිර්මාණ ශිල්පයේ වේවා වෛද්‍ය වෘත්තියේ වේවා මෙවැනි වෘත්තීන් නිරත වන අධ්‍යාපන ඉතාම පළල් පරාසයක නියෝජනය වෙන අධ්‍යාපන මට්ටම අතර ඉතාම හොඳ ස්ථාවර මට්ටමකින් පිරිසක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය තමයි අපේ රට දියුණු කරන්න පුළුවන් අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය සහ ඒ වෙනුවෙන් කරන ප්‍රතිව්‍යුහගත කිරීම තමයි මේ රට දියුණු කරන්න තියෙන හොඳම ස්ථානයට අපිට පේන්නේ. මහිතන්නේ අධ්‍යාපනයේදී ඒ ප්‍රාථමික අධ්‍යාපන ද්විතීක අධ්‍යාපනයට අවශ්‍ය මම්පිට සලසනවා වගේම අර ආදායම් බෙදීම් විෂමතාවයේ ඇතිවෙන මූලිකම කාරණේ වගේ වශයෙන් අපිට සලකන්න පුළුවන් වෙන පාසල් අධ්‍යාපනය ඇතිවෙන මේ විෂමතාවයේ දරුවගේ පළවෙනි වසරදීම අපි ඉවත් කරන්න අවශ්‍යයි ද්විතීක අධ්‍යාපනය පිළිබඳව අපේ කාරණය නැවත මං අහන්නේ ඔබ පැහැදිලි කරගන්න ඔය ද්විතීක අධ්‍යාපනයේ දක්වාපන අධ්‍යාපන ක්‍රියාවලියේ මේ තියෙන විදිහටම නොමිලේ ලබා දිය යුතු කින්තන් ඔබ ඉන්නේ එහෙම නැත්නම් වෙනත් අදහසක් දෙයක් තියෙනවා නොමිලේ ලබා දෙන්නට අවශ්‍යයි නොමිලේ ලබා දෙන්නට අවශ්‍යයි හැබැයි ත්‍ෘතික අධ්‍යාපනය පිළිබඳ කාරණේදී අපිට
බොහොම පැහැදිලිව පරාස රාශියක් පිළිබඳව කල්පනා කරන්නට වෙනවා. එහිදී අපි රජය පැත්තෙන් කරන දැන් අපි ආසන්න වශයෙන් උසස් පෙළ සාමාර්ථ වෙන දරුවන්ගෙන් අද 25,000යි විශ්වවිද්‍යාලයට යන්නේ. තවත් පෞද්ගලික සහ ආණ්ඩුවේ ආයතනවලින් ලබා දෙන තෘතීක අධ්‍යාපන තවත් ලක්ෂයකට ආසන්න පිරිසක් සම්බන්ධ වෙලා තිබෙනවා. තවත් ලක්ෂයකට ආසන්න පිරිසක් දරුවෝ ඉන්නවා කිසිම අධ්‍යාපනයක් නොලබන තෘතීක මට්ටමින්. ඔවුන්ව හඳුනා ගන්නට අවශ්‍යයි. උන්ට ලබා දෙන්න පුළුවන් අධ්‍යාපනය පිළිබඳව අපි සැලැස්මක් සකස් කරන්නට අවශ්‍යයි. එහෙම කරොත් තමයි මම හිතන්නේ මානව සම්පත පැත්තෙන් තමයි මම හිතන්නේ අපිට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. හැබැයි අර පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිව්වහම නැවත එතන සම්බන්ධ කෙරුවොත් දැන් සයිතම ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 120ක පාඨමාලාවක්. ඔව්. දැන් එතකොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඔබ කියන විදිහට ආරම්භ කරත් විශ්වවිද්‍යාලයක්. එතකොට ඉතාම සරුසාර ආර්ථිකයක් තියෙන අයට තමයි මේ විශ්වවිද්‍යාල වල යන්න පුළුවන් වෙන්නේ පවතින තත්ත්වයක් එක්ක. ඔව් බොහොම පැහැදිලිව. හැබැයි එතකොට නැවත විෂමතාව පිළිබඳ ප්‍රශ්නේ බරපතල වෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. ඔබ කියන කාරණේදී ඒ මුදල ලංකාව විතරේ වෙනවනම් ඔබ අදටත් දන්නවා අද අපි විශ්වවිද්‍යාල නම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඉන්දියාවේ, චීනයේ, රුසියාවේ විශ්වවිද්‍යාල වලට සිය ගණන් දරුවෝ සෑම වර්ෂයකම යනවනේ. ඉතින් මේ මුදල ඇත්තටම ලංකාවේ විදේශ විනිමය තමයි පිටරට යන්නේ. එහෙම බැලුවා මේ දරුවෝ පිටරට යන්න නැතුව ලංකාවේ නතර වෙන එක හොඳයි. හැබැයි ඔබ කියපු මුදල ඉතාම විශාල මුදලක්. එවැනි මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන් අම්මලා තාත්තලාත් මේ රටේ ඉන්නවා කියන කාරණේ අපිට දැන් හැඟෙනවා. අපිට පේනවා. ඉතින් ඒක මේ රටේ විශාල පිරිසක් ඉන්නවා. එවැනි ආදායම් පරාසයක මුදල් විහිදම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික විෂමතාව අපේ රටේ වැඩි කියලා පිළිගන්නවද? බොහොම පැහැදිලි. ඒක ඉතාම බරපතල කාරණයක්නේ. ඒක මීට වසර 15කට කලින් ඇත්තටම ලෝකයේ ආදායම් බෙදීම් විෂමතාවය ඇතින් අපේ රට තමයි ඉහළින්ම තිබුණු රටක් හැටියට තිබුණේ. මම කෙටි ප්‍රශ්නයක් ඔබෙන් අහන හරස් ප්‍රශ්නයක්. අවංක උත්තරයක් දෙන්න ඔබ හොඳ වෛද්‍යවරයෙක්ද? ඔබ කියපු ප්‍රශ්නට උත්තර දෙන්න සාපේක්ෂ වශයෙන් මම වෛද්‍ය විද්‍යාව ලෙඩ්ඩු සමග ගනුදෙනුව රෝගීන් සමග ගනුදෙනුව මම මහන්නේ විශේෂ හේතුවක් මත දැන් ඔබ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු දරුවෙක්නේ ප්‍රොඩක්ට් එකක්නේ. ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ රටේ නිදහස් අධ්‍යාපනයේ සහ ඔබ ලැබපු වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනයේ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා කියලා? බොහොම පැහැදිලිව. ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. ඔබ මගෙන් අහපු හොඳ වෛද්‍යවරයෙක්ද කියන කාරණය නිර්ණය කරන්නට මම වෛද්‍ය විද්‍යාව මේ රටේ රෝගීන් වෙනුවෙන් පරිහරණය කරපු කාලෙම ඇදී කියලා මට හිතෙනවා. මොකද මම වසර 3ක් තමයි වෛද්‍යවරයෙක් කෙනෙක් කටයුතු කළේ. නමුත් ඔබ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ හදපු හොඳ නිෂ්පාදනයක්ද වෙන විදිහකට අහුව? මම විශ්වාස කරන විදිහට ඇත්තටම ඔව්. මොකද අපි ඇත්තටම එහෙම කියලා කියන්න හේතුව තමයි චාප දැන් විශ්වවිද්‍යාලේ අවුරුදු 5ක් මම හිටියා. අවුරුදු 5ක් මම 4ක්ම මම හිටියේ විශ්වවිද්‍යාලේ. ඒකට මගේ තාත්තා උසස් අධ්‍යාපන ඇමති ඇත්තටම. ඉතින් මම එතන අවුරුදු 4ක් මම විශ්වවිද්‍යාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල මම හිටිය තවත් ළමයි දෙන්නෙක් එක්ක මගේ කාමරය හුවමාරු කරගෙන ළමයි 3 දෙනෙක් ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ කාමරයක. එතන දෙන කෑම එක රුපියල් 7යි. රජයේ සබ්සිඩයිස් එහෙම නැත්නම් රජයේ මගින් ආධාර දීලා කැන්ටිව පවත්වාගෙන රුපියල් 4 කෑම එක දීලා අපි කෑම කෑවේ ඒ කාමරේ. ඒ කැන්ටිවෙන් අපි කෑම කෑවේ. අපි හිටියේ අපි පාවිච්චි කරේ 3 දෙනෙක් එක කාමරේ. ඉතින් මම අවුරුදු 7ක් මම 4ක් එතන හිටියා. ඒ නිදහස් අධ්‍යාපන ප්‍රතිඵල අපි උපරිමයෙන් භුක්ති විඳා. එතකොට කාටවත් කියන්න බෑ මම මේ රටේ අධ්‍යාපන ඇමතිවරයාගේ පුතා. මට ඒකට අනිහතමානී ආඩම්බරයක් තියෙනවා. තාත්තා උසස් අධ්‍යාපන ඇමති කාලේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ අවුරුදු 4ක් හිටියේ. ඒක ඕන කෙනෙක් දන්නවා මේ රටේ මාත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ හිටපු. ඉතින් අපිට නිදහසේ අපි මේ රටේ අධ්‍යාපන ඇමතිවරයාගේ පුතාට ගිහිල්ලා නොමිලෙම වගේ කාලා බීලා යුනිවර්සිටි එකේ අධ්‍යාපනය ලැබලා නේවාසිකා කරලා අවුරුදු 7ක් ඉඳගෙන වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නම් ඒක ඉතාම ඉහළ මට්ටමේ නොමිලක්ද? ඒක වැඩක් ඇත්තට. මේක වැඩක්. අපිට හුඟක් දේවල් කතා කරන්න තිබුණා ඔබත් එක්ක. නමුත් කාලේ වේගින් පියාඹලා ගියා. වෛද්‍ය රමේෂ් පතිරණ අපිත් එක්ක අද සම්බන්ධ වුණේ මේ ඉන්සයිට් මැදිරි ලබන සතියේ මේ වෙලාවටම අපි ඔබ මුණ ගැහෙනවා. මේ දීර්ඝ චාරිකාවට අපි යලි යලිත් එකට සංවාදයේදී මුණ ගැහෙනවා. ඔබට ජය. Vamos a ver.